ಮ್ಯಾನ್ಗಳು ಧರ್ಮೇ ಮಿತ್ರರು ಫ್ರೆಂಡ್ಸ್ ಇನ್ ದ ಧರ್ಮ ಲಂಕಾವ ಅನಾತ್ ಮೇವೆಲಾವಿ ಗಿನಿ ಗನ್ನವಾಗಿ ಗಿನಿ ಗನ್ನವ ಕ್ಯಾನೆ ಮಿನ್ಸುಗೆ ಮನಸ್ಸ ಈ ಹಿತುವತ್ ಅಪೇ ಹಿತುವತ್ ನಿತ್ರಮ ಕಿಯನ ಭೂಮ ಅಭಿಯೋಗ್ಯಕ್ವಾಗಿ ತೀನ ಅವಸ್ಥಾವಕುನತ್ ತಮಾಮ್ ಏಕ ತಮಂಟ ಮೆನಿಕ್ ಮತ್ತು ಕರೆಗಂಡ ಪುಳುವಂತ ತಿಂಗ ಅಪೇ ರಾಟ ಅಪೇ ದೇಶೇ ಈ ಮೆನು ಮೆನಿಕ್ ಮತ್ತು ಕರುನ ಆಕಾರ ಈ ಧರ್ಮ ಇದೇ ತೀನ ಮೆನಿಕ್ ಸಿತುವಿಲಿ ಪೆಟ್ರೋಲ್ ಪೋಲಿಂಗ್ ಕಿಂಗ್ಡ ಮೆನು ಆತಿ ತಿಂಗ ಲೇಸಿ ನೇ අපි අපේ හිතේ කේන්තිය ආසාවල් ඒව ඇති වුණාම ලොකු මහන්සියක් එනවා ඒ කියන්නේ අපේ හිතවිලි හින්දා අපි දුවන සිතුවිලි ඒ කියන්නේ ගොඩාක් එහෙම සිතුවිල්ලකට ඉඩ දෙන හින්දා අපිට හිතේ මහන්සිය ඒක ඇති වෙනවා ඉතින් ඒක මගාර ගන්න දක්ෂ අපිට මේ ධර්මයේ මතක් කරන්න වෙනවා තුමතුනි අරවගේ අවස්ථාවක මොනවා හරි මේ මොහොතේ වාසය කරන්න අතීතයේ යථාර්ථයක් නැතන සත්‍යයක් නැහැ කිවරයි අහෝසි අනාගතයක් ඇවිල්ලා නැහැ මේ මොහොතේ හැබැයි මේක ප්‍රායෝගිකව කරන්න බෑ එකපාරටම හේතුව තණ්හාව අධිකව තියෙන හින්දා මමත්වයක් තියෙනවා රූපස්කන්ධයට වේදනා සංඥා ඔය සංකාර විඥාන කියන ඔය අපි කියලා ගන්න දේවල් වලට අපි කියලා ගන්න පුළුවන් එච්චරටයි ඒ දෘෂ්ටියත් එක්ක තණ්හාවත් එක්ක ඒ දෘෂ්ටිය තදයට ඇති කරගෙන අපිට අතීතයට හිත දුවනවා අනාගතයට හිත දුවනවා හිත එමු දුවනකොට මහන්සි හිතේ මහන්සි ඊට පස්සේ කේන්ති යනවා නුරුස්සන්න බෑ දුකක ඉන්නවා ඉතින් මේවා ප්‍රායෝගිකව අඩු ගානේ ඉතිපිසෝ ගාථාව හරි අර පොලිමක ඉන්නකොට සජ්ජායනා කරන කොයි හරි කැඩෙන සීලයක් කොහෙද තියෙන්නේ කියලා කල්පනා කරන ඒක මම කොහොමද හරි ගස්ස ගන්නේ මේ පොලින් නෙමෙයි පින්වතුනි කොයි හරි භූත ලෝකයක ප්‍රේත ලෝකයක අමනුෂ්‍ය ලෝකයක කොහේවත් තණ්හා වාසාව හින්දා දැන් මෙහෙම මැරෙන කෙනෙකුට එයාට මේව ප්‍රශ්නයක් නෙමෙයි. එයාගේ ප්‍රශ්නේ මේ වෙලාවේ එයාගේ මේ වෙලාවේ ඉන්න ස්වභාවය. එයාට ඒව කිසිම දෙයක් අදාළ නැහැ. එක එක එයාට මේ වෙලාවේ මේ වේදනාවයි ඊට පස්සේ යන භවය. එයා අදිසිය නිවුසහා ඉඳලා මේ තෙල් පොලින් ගැන කලබල වුණා නම් තව වෙන එකක් ගැන හිත නරක් කරගත්තම එයා යන තලය යන භූමිය ඒ නරක් වෙච්ච හිතත් එක්ක ඒක හරි අපරාධයක්. මම ස්වයං නිතරම මේක මම මගහරින්න ඕනේ මේකට මම ඇලිලා හින්දායි මේ ගැටීම ඇති වෙන්නේ අන්න ඒ විදිහට සිතුවිලි පිවි වැරදෙන තැන නෝට් කරලා නෝට් එතකොට දකින්නවා මොකද හේතුව මොකටද ඇලුනේ ඇලිච්ච දේ කොහොමද මම මගහරින්නේ බලාපොරොත්තු වෙච්ච දේ එතකොට තමයි එහෙම හිත හදාගත්තම අර ගැටෙන හේතුව තුරු වෙන්න පටන් ගන්නවා මේ ගුරුසු මට්ටමේ තින් හිත ඇතුලේ මේ ඇලෙන ස්වභාවය මෙහෙම නැති කරගන්න අරම ගුරුසු විදියට පුරුද්දක් වශයෙන් දිනචරියාවේදී ඒ මම ගොඩක් කියලා ඇති. ඉතින් අපි එතකොට ඉන්ද්‍රිය සංවරයෙන් මේ සිතුවිලි දුවන්න හිත ඇස්කන් නාසය දිව ශරීරය වට ඇතුල් කරොත් තමයි පින්වතුනි. ඒකට ඇතුල් කරන එක පරිස්සම් වෙනවා. එහෙම අපි රාගය ද්වේෂය අවුස්සන්න එක අඩු වෙනකොට අපේ තුන්දරක් පිරිසුදු වෙනවා. දෙකෙන් නරක සිතුවිලි නරක වචන නරක ක්‍රියාවල ඒ වගේ වෙන්න පටන් ගන්නවා නරක වෙන්නේ ලෝභයෙන් ද්වේෂයෙන් සිතුවන ඔය දෙක අඩු වෙන්න පටන් ගන්නවා ඒ වඩු වෙනකොට තමන්ට හිත පිරිසුදු වෙච්ච සැහැල්ලු වෙච්ච සුවපත් වෙච්ච මනසක් භුක්තිය දෙනවා මේක ඉතාමත් මෙතකොට තමන්ට නිවන කෙස් නෙම නොවෙනත් අඩු ගානේ නිවන් මගේ වඩිනකොට
ලැබෙන්න තියෙන සංස්කාරයන් අඩු වීමෙන් සනීපයක් තමයි සුවසේ මොහොතේ හේතුවක් නැතුව සුවයෙන් ඉන්න සතුටින් ඉන්න මේ අධ්‍යක්ෂණ ප්‍රායෝගිකව ඉතින් උදේ කාලේ හැරි ඒ පුරුද්දකට දවල් කාලේ සන්ධ්‍යා කාලේ මෙහෙම කොයි විදියකින් වාහනේ කිටිය අඩු ගන්න ජප කරන්න හැරි පුරුදු වෙලා ඉතිපිසෝ ගාතාව ඔකෙන් පටන් ගන්නා මෛත්‍රිය ඒ ජප කරන්නේ කොහොමද ඒකෙන් බුද්ධාලම්බන පීතියනකොට තමයි ධ්‍යාන අවස්ථාවක් කියන්නේ. ඒ ධ්‍යාන අවස්ථාව ඇති වුණොත් තමන්ට ලොකු කාම ලෝකේ සංස්කාර ගොඩාක් දිදෙනවා කියනවා. ඉතින් මම මේ නිකම් මේක ගිරවෙක් වගේ මම ආසනෑ මේ ධර්මයේ කරුණු කියන්න කියන්න. ඉතින් මේක ලේසි වෙන්නේ නැහැ. හැබැයි මේ කට්ටියට මෙහෙම මොකද්ද මෙහෙමවත් එන එක ලොකු දෙයක්. ලොකු දෙයක්. මෙවට කියන්න ගියොත් ඉතින් මේවා ගොඩක් ජරා ජීර්ණ වෙලා පින්වතුනි මේ කාලේ වෙනකොට මම හිතන යක්ෂ භූතයන් පිරිලා ඒ විතරනේ මිනිස්සු දුෂ්චරිත ගොඩාක් නඹු වෙයි පන්සල් ආරණ්‍ය ඔය ඔක්කොම මේ වගේ ප්‍රචාරය කරන්නේ එකට තමයි මේක තණ්හාව අවිස්සනේවට තමයි දන්නේම නැතුව කියලා තියෙන්නේ පින්වතුන්ලත් ඒවට සම්මාදිට්ඨියක් හොඳට පැහැදිලිව නැත්තම් ගමනක් නැත්තම් එහෙමෙ වෙල්ලෙන්නේ නැතුව යන්න පුළුවන් තමන්ට පැහැදිලි මේකක් නැත්තම් ඔය ඇහෙන දකින එක ඔස්සේ ගමනක් යනවා ගොඩක් විට ඇහෙන මේ ඒ දැනෙන ඔස්සේ තමන්ගේ පින්පව ගන්නව පෙරබවේ තමන්ට ඒක නිර්වාණයටම ගාමි දෙයක් මුණ ගැහෙන එක ගොඩක් දුර්ලභයි දුර්ලභයි ඒකට පත් වෙච්ච උතුම තමන් කරලා ඒවට පත් නොවිච්ච උතුම උතුමකි උතුමත් ඒගොල්ලන් මෙහෙම ජීවරේ හරි දරාගෙන ඉන්න එක ඒවත් පින්වතුනි කර්ම රැස් වෙලා කර්ම වලින් ඉර වෙලා යන පිරිසක් තමයි ගොඩාක්ම ඉන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඒ කට්ටිය ගොඩක් ඉතින් වැඩි තියෙන්නේ මේක වැටිලා යනකොට කර්මයේ මේ වෙලා යනකොට අපි අර ධර්මයේ හොඳටම ඇතුලින් ફોකස් වෙලා නැත්තම් පින්කම් වලට එක මෙහෙම බලහන්න පවා ඒවට හිත බලලා හිත නිවාගෙන නිශ්ශබ්ද වෙවි හිත මෙයා කරන් යන ප්‍රැක්ටිස් එකක් නොකර තිබ්බොත් පින්වතුනි හිත වරදින තැන හොයන්න හම්බෙන්නේ නැහැ. අරය වැරදි මෙයා වැරදි ඒ වගේ තමන් කෙලිස් කර්ම සිතුවිලි කරගෙන මෙහෙම මනස මේ දුර්වල කරන් යන්න ඉඩ තියෙනවා. ඉතින් භාවනා යෝගීව මේ වගේ බණ ගොඩක් අහන්න ඇත්තටම මේ මේක මට හරි වැදගත්. හැබැයි මම දන්නවා මේව අපි යෝගිව භාවනා යෝගිව වාසය කරන්න නිශ්ශබ්දව එදා පුරාණ කාලේ වගේ පොඩි කාලයක් එහෙමම චුට්ට චුට්ට තමන් අර නිරාමිස සෝය ඒ ඉහළ තලයක් ස්පර්ශය කරගන්න ආශ්වාස භුක්ති විඳින්න හිතුවිලි අඩු වෙලා එකසිතුවිල්ලක් ඇති කරගෙන කාම ලෝකයේ නේව සංසිඳිච්ච මේ දේවල් දැන් අත්දකින්න පොඩ පොඩ බලන්න ඕනේ. එහෙම වුණොත් රටට ලෝකෙටම සත් මේ මනුෂ්‍යයන්ට මේ කලි මේ යුගයේ සත්‍යයන්ට එක ලොකු එළියක් වෙනවා. දැන් මේකුණත් මේ වැඩසටහන මෙහෙම කරනකොට මට හිතෙනවා පහන්සිත බුද්ධාලම්බන පීතිය මෛත්‍රිය අදිෂ්ඨාන ශක්තිය මේ ගමන යන්න ඕනි කියලා එහෙම පිරිසක් මෙහෙම එකතු වෙන එක ලොකු ආශිර්වාදයක් තමයි. ඒක ගමන් කරනවා ගුප්තව මේ ලංකා දේශයටත් ලෝකෙ පුරා සත්‍යයන්ටත් මේ කාලේදී මේ කාලේ එකයි මම කියන්නේ බොහොම දරුණු කාලයක් වුණාට මේක ස්වර්ණමය කාලිකුත් ඒ පැත්තෙන් වැඩ කරනවා. මේ කාලේ මේ ධර්මයේ ඇත්තට ප්‍රැක්ටිස් කරන් යන කට්ටියට සෝබා ධර්මෙන් ඉහළ තලවල ගමන් කරන ඒ ධර්මයට ආදරය කරපු ධර්මයේ තුල වාසය කරපු ඒ උතුමන් වහන්සේලා ඒගොල්ලන් සමීප වෙලා උපකාර වෙලා සම්බන්ධ වෙන්න ගොඩාක් ඉඩ කඩ තියෙනවා. මම බලාගෙන ඉන්නවා. ඉතින් මේක හොඳ කාලයක්. හැබැයි අරවට අපි ඩිස්ට්‍රැක්ට් වෙනවත් අපේ හිතට අග්ගල නරක කරගත්තොත් මේක ඍණ දෙයක් මේක අපි නොබලා ඉන්න ඕනේ කියලා අර එහෙම මග අරගෙන හිත පරිසම් කරන් ගියොත් තමයි මේ ආශිර්වාද මේ ශක්තිය මේ කාලේ ගන්න පුළුවන්. ඇත්තට මාර්ගඵල පව ලබන්න පුළුවන්. ඒකට හොඳම කාලය. ඉතින් ගොඩක් අනාගතේට හිත අනාගත ගැන හිතුවා කියලා මොකද්ද වෙන්නේ? මොනවාරි විසඳුමක් හරියට විසඳුම් වෙන්නේ වර්තමානයේ හිටපු කෙනෙකුට විද්‍යාඥයෙක් වුණත් තව ඕන කෙනෙකුට හරි විසඳුමක් හරියට හිතන්න පුළුවන් වෙන්නේ මේ මොහොතේ හිත පිහිටුවා. ඒක තමයි ෆ්ලෝ වෙන්නේ හිමීට එක එක සිතුවිලි.
නැත්තම් මේක නිකන් සිතිවිලි ගොඩාක් ගිල හිර වෙනවා ට්‍රැෆික් එකක් වගේ බ්‍රේන් එක. එතකොට එකක්වත් හරියට හිතෙන්නේ නැහැ කන්ෆියුස් වෙනවා යථාර්ථය පේන්නේ නැහැ. ඉතින් පින්වතුනි මම මේ කාලෙට එන්න බලනවා මේ පින්වතුන්ලා මේ කාලේ විඳින දේවල් පුළුවන් තරම් ලේසි නෑ සත්‍ය රකින්න මේ දේවල් උත් මොකද එකපාරටම තමන්ගේ කාලේ ඉවස ගන්න බැරුව ඒව කැඩෙන්න ඉඩ තියෙනවා. පෙට්‍රෝල් ගහන්න ගියත් අරමයක් කරන්න ගියත් ඉතින් මම පතනවා ඒවට ධෛර්යයෙන් ශක්තියෙන් තමන් අනිත්‍යයට ආදර්ශයක් වෙන විදියට තමන්ගේ ඒ පුළුවන් විදියට උපරිම විදියට සීලය රැකගෙන හිතට හිතත් සීලය රකින්න විතරක් නෙමෙයි මෛත්‍රී සාගත සිතුවිලි ඇති කර ගුණයක් ඇති කරගන්න ඒ වගේම අත්හැරීම ලෝභකම නැතුව අනිත් කට්ටියට මේ අවස්ථාව දීලා තමන් චුට්ටක් ප්‍රමාද වුණත් ඒ විදිහට මේ වෙලාවේ ගුණයක් පුරවගෙන හිතත් සාන්ත කරන් සමාධිගත කරගෙන තමන්ට මෛත්‍රියෙන් හරි උදේවරුව හරි සියලු ලෝසත්වයන්ට විදර්ශනා කරලා දැන් අද මට ලේසි නෑ පින්වතුනි මට උණක් වගේ ඉන්නේ හදනවා මේක ලේසි නෑ මට මේක වුණා ගිය පාරවලදී කපාලක් ඒක ඊයරෑ ඉඳන් ඊයරෑ මට කියන්න ගියොත් මේ ශාලාවෙම අද්භූත මම දන්නවා වැඩසටහන කරන්න යනකොට ඒකට යම් විශ්වේසක් දේවල් පෙර ඇවිල්ලා ඒක කොම කරලා ඉවරයි ඉතින් ඒව මේ වෙලාවේ කියන්න සුදුසු නෑ හැබැයි අපිට හොඳයි හිතන්න ධෛර්යයක් ගන්න ඕනේ අපි තනියම නෙමෙයි යන්නේ මේ දේවලෝකයක් කියන්නේ හිතේ අදහසක් නෙමෙයි මේවා සත්‍යයි උන්වහන්සේලා ඉන්නවා උන්වහන්සේලා සීලයට ගරු කරනවා උන්ට වන්දනා කරනවා ආරක්ෂා කරනවා ඒක අනිවාර්යම සත්‍යයක් වෙනවා. එතකොට තමන්ට හද සාක්ෂියයි ඒගොල්ලන්ගේ තලයි එකට යන්නේ. ඒක අපිට හංගන්න බෑ දෙයක්. අපි ඒක දැනෙනවා තේරෙනකොට අපි තනිවත් පරිස්සම් වෙනවා. ඒ සිතුවිලි පරිස්සම් කරගන්නවා. වචන ක්‍රියාවල් හැංගිලවත් මොනවත් වැරද්දක් කරන්න යන්නේ නෑ. අතර පින්වතුනි අපි භාවනා කරන්නේ අරමුණකටනේ. නිවන් දකින්නනේ. ඉතින් ඒකටනේ ඔක්කොම කරන්නේ අපි දන්නවා ඒක ස්ථිරයි ඒක මේකයි කියලා මම අමංකෝ කියනෝ නම් එහෙම දැනගත්තේ නැහැ මේ සූත්‍ර කියවන කියලා එකපාරටම මේව මම දකුණු අප්‍රිකාවේ ඒ කාලේ ඔය ෆිසික්ස් ස්ටඩි කරගෙන යනකොට ඔය අනිත්‍ය සංඥාවත් එක්ක තමයි මේ ගමන ආරම්භ වුනේ ගොඩක් ඉස්සර ඉතින් ඒ අනිත්‍ය සංඥාව තුළ මේ අනිත්‍ය සංඥාව කිව්වම පින්වතුනි විද්‍යාඥයෝ අනිත්‍ය කියලා ෆ්ලක්ස් එහෙම කියන තේරණේවත් තියෙනවා. ඒගොල්ලොත් කියනවා මේ ඔක්කොම ෆ්ලක්ස්, ඇටම්ස්, නියුට්‍රෝන්ස් එහෙම කියනවා. මේ ඔක්කොම මෙටීරිය මේ භෞතික මේ දේවල් ඔය මේ කියන්නේ මෙහෙම ඝන නැහැ කියලා එයාගේ අදහස් වෙනවා. එහෙම ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් එක එකය භාවනා කරන ක්‍රමවලත් මේ අනිත්‍යතාවය ගැන කට්ටිය විස්තර කරන බලන හැටි බලන විදිය. එහෙම එකක්වත් වැරදි වෙන්න බෑ. මොකද අනිත්‍යතාවය හැම එකකම තියෙනවා. සිද්ධ වෙන සිදුවීමක් හැටියට. හැබැයි පින්වතුනි මේක නිවන් දකින අනිත්‍ය සංඥාව එකයි. දෙක තුනක් නෙමෙයි. මේ අනිත්‍ය සංඥාව අපි ඒක හරියට හඳුනගෙන අපි ඒක ඒ විදියට කොහෙද ඒක ලැබෙන්නේ කොහොමද කොහෙන්ද ඒක අපිට ලැබෙන්නේ කියලා ඒවා පරිහරණය කරේ නැත්තොත් මට හිතන්න අමාරුයි අපි නියම නියමනක් ලැබෙයි කියලා. මේක එක්ක නිවන ලැබෙනවා එක්ක ලැබෙන්නේ නැහැ. එච්චරයි. ඇත්තටම මේ කාලේ ඕක ලැබෙන ක්‍රමයට ලැබෙන්න කාරණා හතරක් භාග්‍යතුන් වහන්සේ කියනවා. ඒක දන්නවත් ඇති. සත්පුරුෂ සංසේව, සද්දම්ම සවන, යෝනිසෝ මනසිකා, ධම්මානුතම ප්‍රතිපදා. එතකොට හැබැයි මේකේ අපි ඔක්කොටම ගොඩක් වරදින්නේ සත්පුරුෂ සේවනය කියන එක. මේ සත්පුරුෂයා කියන්නේ පින්වතුනි එකම එක්කෙනයි සත්පුරුෂයෙක් ඉන්නේ. එයා හොඳට කතා කරන කෙනෙක්වත් පින්කම් කරන කෙනෙක්වත් මොකක් හරි වෙන දර්ශනයක් ධර්මයක් හරි බුද්ධ ආගම විනිවිදව දේශනා කරන කෙනෙක්වත් නෙමෙයි පින්වතුනි. ඇත්තටම සත්පුරුෂයා වෙන්නේ එකම එක්කෙනයි. වෙන්න පුළුවන් ෆස්ට් ක්වොලිෆිකේෂන් එකක් කියන්නේ තමයි සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච
इतनी मेहा काटवत हरि सत्पुरुषेक्वेंडे बुद्ध शासने तुल इतकोटे सोतापत्ति पले पत्तुना की ने ए अतुले सिद्धुविने का अपिट पेन ने बैम पिंगत खेने कोटे पेन ने अतुले मेकद विलाती ने में स्वामी मांसे की हो में उपासक मात्ते की हो ए बन की ने कावरु हरि हो एक रहता है बुद्धराजन मांसे कावरु हरि प्रसिद्ध विलागिया कोच्चर मिहे म्या आर्यन मांसे के ने केला मिहेम खट्टिया की हुआ मिहा करत हरी मिथन मेहम के अंडेपा नै कि अंडेपा के महापरिनिर्वाण सूत्रे मगे तुम्हें कियन ये कियन दे मगे धर्म विनियट कलपंड कनट गहेंडति हम दुरा कलक्तिस मट मीट पिटिंग की अंड बै हे पिंगतनी पिंगतन लगे पिंग प्रमाण तमाय पेरपुर गुणपुना आपट तमाय तमंगे केलेस लेडे सूपत्कर गंड డాక్టర్స్లా గానకటే అండి ఉన్నే ఇక డాక్టర్ కెనికి మీక హొంద కరగన్న పుల్ల ఇతిం పింగతుని మే మనద బుద్ధరాజన్ మహన్సే ఇకని మే సూత్ర దేశనాటి ఇక పారన్న మే దేవని పారన్న మే తుంగని పార గెలపెనవాద కిల బలన్న కివ్వ ఇతకొడ బుధవాంద్ర ఏక అథారిటీ ఎకక్ హటిట లోకయట దేన మే కియన దేవల్ మితనై గురువరే ఇన్నే కిల బుధవాంద్ర కియపు దేశనా इतर पिंगतनी भागवत महंस हेम भागवत महंस कियम इतर सत्पुरुषा कियन एतरम अभी बुद्ध वचने बुधवांद्र खाले नीटिया गुडा बुधवांद्र कील तिब मे गल मे मे पल पत्ते हद हेम नुकीूपस्था अनिवार्य बुद्ध वचने तमय गुडा तेमल कियन आनंद स्वामी महंस गुरुरे नेतुन वाक्य हितांडेप मगे धर्म विनय गुरुरे वाक्य मत मत काट मे का अद काले बन के लिए है ना यूट्यूब बोले अरे मे गुड क्या पेन यूट्यूब बोले अत की ना मत पेन इंटरनेट असत्पुरुष सेवने तम एक बेडीलाते सत्पुरुष सेवने क्या मेहम अभी बन अरेन्ड विन दुण लोभ द्वेष मोह अवसर न्यूस अब बेलन पिंग अरे बन टीका बेलवा बेलन अब बन किया स्वामी मास देने मे आत्मा बैकग्राउंड पेन पिंग मे व्यायाम करा अरे व्यायाम करा सामक अभी लसन तालेट पीली बैठ बन की अखील उन्न अभी एक हाई हब एक बल दंड पुल इक तेन ये गमन गमन करगन अड़गा सास ने कवरी वास विन सकती निक विधि जीवत् मनस पालने नव हरी मुन हरी हर मुखर हेतु मन की अंड हरी मेम आवत् विन सक दखिंड पुलवा हरी श्यो एक मत इंट्रस्टिंग बन के मैं मतक्यनायक स्वामी मास अभी महानायक महानाहिनी मदीय महानायक स्वामी से मगे उपाध्याय मानसे ये स्वामी मास धर्मानु धर्मानुकूल हिटक जीवित चरित संसार एक निका राहत्यलागे तमाइ अतर स्वामी मास अभी इनको दखे निका कौमारी मट इक स्वामी मास मैं नमात्म की हुए महानाहिनी के बने हुआ कट्टी आग निन्नवा मेवकर निन्नवा इट बस कट्टी आनवा कि बीप के निकटिया कि आग निन्नवा आग निंद पस गील एलियट गेम पस आई गील कसीप बनो सोम स्वयं के बने हुआ पस ये बोन अतमा बोटे बोला हम वंदीनवा हे भाई गेम आई बोंड बे एवं स्वामी मन से हम यम बलिया शक्ति अक्तिब से उन्हें पतागने वील वडागने वील अपू कमन पिंड यदि अभय अभी देख पोड़ का दंगे चरते अभी पोड़ वायसे वज्र राम अनुकोट स्वामी मन से सूत्र कुटस्थ्यागन मुख सकमन करता देख सिल्वंत हरी लसन स्वामी मन से नाम अभी आच्चितिंग गिनी
පිරිත්නුලකෙන් බැඳලා අර වෙනස් අනිත් වටපිටාවට වඩා පන්සලක් වගේ තිබ්බට වජිරාරාමේ හැබැයි චරිතයක් තිබ්බ ගල් ගුහාවල ඉන්න පාගමනේ වඩු අදිෂ්ඨ එක එක මෙහෙම ජීවිතයක් ගත කරා. ඉතින් ඒ එතනදි පේනවා කෙනෙක් උනාසේ මට පේන්නේ නිවනට ගැඹුරටම එහෙම දෙයක් ලෝකයට එහෙම දෙන වෙලාවක් තිබුණේ උන්වහන්සේගේ ඒ වෙලාවේ සීල රකින්න හැටි පංච සීල රකින්න හැටි අර ඒ දුරාචාරයෙන් මිදෙන හැටි අන්නේ මටත් කිව්ව එක දවසක් ආයසම මං කියලා දෙන්නේ නිවනට බාධා කරන දේ අයින් කරන්න කියලා. අඩුම ගානේ පංච සීල් ඒවා ගැන ආනිසංස ඒවා කිව්වා. හැබැයි ඒක හොඳට පේනවා ඇයි මේ මිනිස්සු වෙනස් වුනේ උන්වහන්සේ සීල් සුවඳක් තිබ්බා. අර සරට මෙයාට ටිකක් ඒ විදිහට ගියාට ස්වාමීන් වහන්සේගේ ඒ අපි අපි දැක්කා. ඉතින් පින්වතුනි එතන සත්පුරුෂ සේවනය තියෙනවා. ඉහළම එක නෙමෙයි. ඉහළම එක වෙන්නේ නිවනටම තල්ලු කරන උත්තමයන් වහන්සේලා ආරියන් වහන්සේලා. ඒක දුර්ලභයි පින්වතුනි. ඒක දුර්ලභයි. මේ බණ කිය කිය අනේක හරි අමාරුයි. මේක නිහම ආරියන් වහන්සේලාට ආදපු සාසනයක් නෙමෙයි. මිනිසුත් බලාපොරොත්තු වෙනවා කරුණු ගොඩක් කරුණු එක එකව ලබා ගන්නවා මේ විදිහට පංච උපාදානස්කන්ධය මේ විදිහට අර මේ පටිසම්පාදය විවිධ විදිහට වෙනස් තේරුම් කරා මේකට තමන්ගේ හිත යනවා. එතකොට හිත කුචිකවන දේවල් වලට තමයි අපි හිත යන්නේ. ඒක වැඩි තමන්ට තේරෙන එක තමයි තමන් යන්නේ. අතර පින්වතුනි වැඩි තේරෙනොතින් වැඩි අවබෝධ වෙන්නේ. ටිකක් තේරෙන්නේ නැතු විදියොත් හොඳයි. තේරෙන්නේ නැතුව තමයි තමන්ට ඒ තේරෙන්නේ නැතුව ඉන්න කල්පනාවේදී තමයි හැබැයි තේරුම් ගන්න වෑයම් කරනකොට වචන වලින් නෙමෙයි තමන්ට අර නුවණක් හැටියට තේරෙන්න ඉඩ තියෙනවා ඇතුලේ ප්‍රඥාවක් හැටියට. ඉතින් මේකෙදි පින්වතුනි සූත්‍රවල තියෙන ඔය අනිත්‍ය සංඥා වුණත් සිද්ධ වෙන විදියක් තියෙනවා. ඔය දේශනා ඒ කියන ආකාරයට තමන්ගේ කල්පනාව මෙහෙවනකොට යොමු කරනකොට ඔය අතීතයට දාන රූපස්කන්ධ අතීතේ ඇති වෙලා නැති වුණා ඉස්සරහට හටගත්තු එතකොට මෙවිලා පේන්න ඕනේ. පොඩි උදාහරණයක් ගත්තොත් දැන් ටිකට් ඉස්සලා හාමුදුරුව වැඩියා. ඒක තමයි ප්‍රකට එකක් වුණත් ගන්න පුළුවන්. එතනත් හැමතැනකම හැම අවස්ථාවකදීම පංච උපාදාන ස්කන්ධය හටගන්නවා. එහෙම ආපු අවස්ථාවේ ඒ ටික මතක් කරොත් ඒ මතක් වෙච්ච ටික ඇහිච්ච ටික දැක්ක ටික ඇති වෙච්ච හැඟීම් ඒ ඔක්කොම පහළ වෙන පංච උපාදාන ස්කන්ධය. එතන මේ වෙලාවේ දැනුණන් දෙයක් ඒක වේදනා ස්කන්ධය. ඒකේ වෙලාවේ මෙහෙමයි කියලා අඳුරගත්තන සංඥා ස්කන්ධය. ඊට පස්සේ ඒක ප්‍රියයි කියලා හරි මෙහෙම හිතුණන මොන හරි කාටද කිව්වන මේක ලස්සනයි හරි සංකාරය. ඉතින් ඒ දැනීම ඒ ඔක්කොම තුනම එකට තියෙනවා පිළිවෙත. රූප වේදනා සංඥා සංකාර විඥාන ඔක හැමතැනම හැබෙලිම තියෙනවා. ඒතර මේක ඒ වෙලාවේ Tamanට හිතන්න පුළුවන් නම් ප්‍රකටව මතක් වෙන එක ඒක හැටි ඇති වෙලා දැන් නැති වෙලා නැති ඉන්නේ. ඒකයි ඒකේ නැත්තේ කියන්නේ කිසි දෙයක් නැහැ. හිස්. එතකොට එහෙම ඒක එහෙම නැති වෙච්ච ආකාරය මෙනි කරනකොට දැන් හටගත් දෙයක් එහෙම අනාගතේ ඒක ඇති වෙලා ඒ දෙම වෙනවා. දැන් මේ දැන්න දෙ මේ හුලං වදිනවා එන්නේ මට මේ පිරිස පේනවා ඇස් වලට කන් වලට ඇහෙනවා. ඒ දේ වුණත් කල්පනා වුණත් මේ මොහොතේ හරියට එහෙම නිෂ්කලංක වුණා තමන් හුස්ම ගන්නවත් දැනෙන්නේ. තමන්ගේ ළඟම කයේ තියෙන දේ මේ විදිහට බුදුහාමුදුරු මෙනී කරනවා ඔය ස්කන්ධ වර්ගයේ මේ හටගත් ධර්මතාවය මෙහෙම හටගෙන හටගත්ත නැති වෙනවාමයි. මේකට අපි හිත ඔය විදිහට ඔහොම මෙනී කරනවා ඔහොම යහමින් ඔක විනිවිදව මෙනී කරනවාම ඒකට හිත එහෙම කරොත් නිෂ්කලංකව අන්න එතකොට තමයි අනිත්‍ය සංඥාව මෙහෙම එන්න පටන් ගන්නවා. සූපත්වත්වා කියලා හිතුවට ධ්‍යානයෙන් එන්නේ නැහැ මෛත්‍රී. මෛත්‍රී භාවනාවක ධ්‍යානයක් එන්නේ නැහැ. මෙහෙම ඒක යහමින් මෙහෙම හිතේ චිත්‍ර රූපයක් ඇති වෙලා මේ සත්‍යෝ කියන මේක හැඟීමත් එක්ක
ඒවයි ලෝක තලවලට ඉන්න සත්‍යෝ එහෙම මේවා කළා අර මාතෘ මවකගේ හැඟීමක් එහෙම ඇති වෙලා ඒක එහෙම වුණොත් තමයි අර පංචේන්ද්‍රයන්ගෙන් ඒවා කල්පනා නැතුව පාවෙනවා වගේ දෙයක් හිතට ඇති වෙන්න ඉඩ තියෙන සමාධිගත වෙන්නේ ඒ වගේ තමයි මේ අනිත්‍ය සංඥාවත් ওই අනිත්‍ය සංඥාවත් ওই විදියට බුදුහාඳුරු කියපු ආකාරය යහමින් एक मेह वेनकोट उतन तीन विशेष पेन्ड पुल तेरेन संज्ञावेन अवस्था ओकट इन ओक मे कट्य भावना कर प्रश्न छोटे एक तम अपे इलाके अभी गलवन तेन अभी सुवाणी किल किए नो पीत मट एक अवस्था पुनः मे समय कट्य मई तेने यूट्यूब दान स्वामी मन से राहत तम इन किल मट ඒ කැලක් කරම් පිංගුතුලි හාන්ද්‍රෝ කිව්වේ ඔර ඇමරිකන් කට්ටියට එහෙම රහත්ලා නම් තාම ඇවිල්ලා නැහැ රහත්ලා නම් එහෙනම් මට එන්න බෑ තාම තාම රහත්ලා නැහැ රහත්ලාම එන්නේ කියලා පිංගුතුනි ඔක මම කිව්වේ ඇමරිකාවට ඉන්වයිට් කරාම ගොඩාක් ඉස්සර මම රහත් මෙහෙම නිකන් ඇමරිකාවට යන්න කැමති නැහැ රහත් වුණොත් රහත්ලා තමයි එන්න බලාපොරොත්තු වෙන්නේ කියලා ඊට පස්සේ මරණේ මූණ පෑවා අපහත්වෙනේක මුරපෑවා හිමාලයේ ඒවල තමයි පසුතැවිච්ච සිතුවිල්ලක් ආව මිනිසුන්ට යහමින් දුන්නේ නැහැ කියලා. ඒ සිතුවිල්ල ඔස්සේ තමයි ඔය මිනිසුන්ට දෙන්න පටන් ගත්තේ ප්‍රමාණ. ඒත් දැන් මෙහෙම මෙව මමත් ඒ යම් යම් ප්‍රැක්ටිස් එකක් ඒව කර කර තමයි දැනුත් අවස්ථාවක් දෙන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරි කාලේ මට විශ් මට හිතෙනවා ඉතින් රහත් වෙනා නම් නෙමෙයි. කොහොම හරි මේ හැබැයි අපි අනිත් අය කොයි ගමන්ද යන්නේ අපි දන්නේ නැහැ පින්වතුනි අභ්‍යන්තරවල බුදුවරුන්ට විතරයි දැනගන්න ලැබෙන්නේ මේ හාමුදුරු මොනවද කරන්නේ මොනවද වෙලා තියෙන්නේ මොකක් කරනවද අපිත් අපිට කියා ගන්න අරක අපි මේක වෙන්න නැති අරක වෙන්න නැති අපි හිත සුද්ධ කරන වැඩ පිළිවෙලක ඉන්න ඕනේ එතකොට Tamanට විශේෂයෙන්ම මම නැති වෙන ප්‍රඥාව වඩන්න ඕනේ මම නැහැ කියන වැටහීම ලබා ගන්න අවබෝධයෙන් ඉන්න එක ඒක ලොකු ඖෂධයක් පින්වතුනි එහෙම මම කියලා හැඟෙන තර තමයි ලොකුම පව. පව කියන්නේ ලොකුම අන්ධකාරය. ඒකෙන් අනිත් ඔක්කොම ක්ලේශයන් පෝෂණය වෙනවා. මේ මම නෑ කියන නෑ නේද කියලා ඇත්තට අවධානය තමන්ට පොඩ පොඩ හරි ශාරීරික පිළිබඳ හරි සිතුවිලි පිළිබඳ හරි වැටහීම එනකොට ඒක විශාල පියවරක් වෙනවානේ. තමන් ඒක යහමින් කරලා ඒව ඇත්තටම හොඳටම බුදු කෙනෙක්ගේ आशीर्वाद बुधुंड सरण तेक ये आर्य धर्म ऐस अवधि वेन्टीन ये तो कुट सके बुधुहांद्रे बुद्ध वचने धर्मे तुम बुधुहांद्र मे अकालिको मे मोहते तमंग सत्य अवस्थावक अरेन्ड के सद्दा वचल मे भाग्य से धर्मेट महासंग्रेट पीटल तीनवा के अमारे හැබැයි මේක කරන්න පුළුවන් මේ පිමුතුන්ලා මට විශ්වාසයි බොහෝ පිරිසක් ඒකට අවශ්‍ය කරන ගුණ ශක්තිය බලය පෙරත් භවයේ පුණ්‍ය බලය උනට වඩා ගෙනල්ලා තියෙනවා ඒකට ඕනේ අවධානය ඒ අවස්ථාවේ මේක වටපිටාවේ தත්ත්වේ හිතන්නේ නැතුව ප්‍රවෘත්ති උනත් ඒක හරීම අද කිලුට වෙලා පිමුතුනි අපේ තියෙන මේ අපිට මිනිහෙක්ගෙන් ඇහෙන දෙයක් හොඳටම ඇති මේ මග යන කෙනෙක් හැටියට ගොඩාක් කාම ලෝක විස්තර ඒවට අපි අබ්බැහි වුණොත් ඒකයි මම කිව්වේ බණ වුණත් අපි YouTube මාර්ගේ හරි ඉන්ටර්නෙට් මාර්ගේ හරි හොයා ඒවෙම බලන්න පුරුදු වුණොත් ඒක කාම ලෝකෙට වෙනම ලෙවල් එකකට අරිනවා පින්වත්නි. එහෙම ඇරියම තමන්ට ධ්‍යාන උපද්දවන්න සෑහෙන බාධාවක් වෙනවා. ධ්‍යාන උපද්දවන්නත් බාධාවක් වෙනවා. තව මාර්ගඵලයක් ලබන්න සෝතාපන්න කියන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ප්‍රඥාවකින් අවබෝධ කරගන්න කොට බාධාවක් වෙනවා බාධාවක් කියන්නේ ඉතින් එකපාරටම අතරින්ද බෑ පින්වලුන්දා එකපාරටම අඩුම ගන්න මේක අවබෝධයෙන් ඉඳගෙන චුට්ට චුට්ට පොතක් කියවන්න ඒක පුරු ඒකට ගෙන්න ඕනේ ඊට පස්සේ බුද්ධ වචනේ මිනී කරන්න ඒක තුල වාසය කළා ඒකේ අර දර්ශය දර්ශනයේ භුක්ති විඳින චූටියට උනත් අනිත්‍ය මිනී කරන කල් නිෂ්කලංකව තමට රූපස්කන්ධය පිළිබඳ වේදනා සංඥා ඒව පිළිබඳ එදා රහතන මාර්ගඵල ලැබපු උතුමන් වහන්සේලා බොහොම සරල මනසකින් ඒ නිෂ්කලංක මනසකින් ලෝකේ පරම සත්‍ය ලෝකේ තියන්නේ සියලු පහළ වෙන හට ගන්න සියලු විඥාන හෝ තල
ඔල යතා මේ න්‍යායක් ස්වභාවයක් ඇති වෙලා නැතිවීම තමන්ට මෙනෙහි කරලා වටහා ගන්න පුළුවන් මොකද ඍෂි වහන්සේලා බ්‍රාහ්මණයත් ඒගොල්ලන්ට මේ අනිත්‍යතාවය අවබෝධ කරගෙන ඉන්නවා ප්‍රමාණයට කාම ලෝකේ හැබැයි මට මතකයි මගේ අත්දැකීමක් කිව්ව මොකද මම මේ හිමාලඩුවේ එහෙම වඩිනවා මොකක් හරි ඉස්සර ආත්මවල තියෙන මේකක් ඔස්සේ හැබැයි ඔක්කොම එක චේතනාවෙන් බුද්ධ ශාසනයට මගේ ජීවිතේ මේ උපරිම විදියට මට ඒ උතුම් ශ්‍රීපතුල් වලට භාග්‍යතුන් වහන්සේට බුදුන් වහන්සේට ඒ ආර්යයන් වහන්සේලාට උන්වහන්සේලාගේ කසාවත ඒ උතුම් සුන්දර පවිත්‍ර ලෝක පරම සත්‍ය ගිලීලා නැති වෙලා අස්පනා පිට බලාගෙන ඉන්න මේ මට පුළුවන් වෑයම කරන්න පුළුවන් ජීවිත පරිත්‍යාගය මම ක්‍රමයෙන් ක්‍රමයට කරන්න අදිෂ්ඨානයක් කරගෙන ගමන් කරනවා ඒ වගේම මේ පුරාණී හිටපු මේ උතුම් මහා සංඝ රත්නය ඒක දැන් අපට මට දැනෙනවා මේක නිකන් මහා කලුවර මේකක් නැති කරන්න අපි ඒකට ඉඩ දෙන්න බෑ ඒක අපි පණ ගන්නවන පණ ගන්නවන මේ උතුම් උපාසක උපාසික පිරිසත් මහා සංඝ රත්නයටත් ඒ ධෛර්ය ශක්තිය ඇති කරගෙන ඒ උතුමන් වහන්සේලා ඇවිදින චෛත්‍යවල කරලා ආයේ මේ සසුන ආයි ලෝක සත්‍යයට නිවීමක් සැනසීමක් ඇති කරගන්න සාසනයක් කරන්න ඕනේ මගේ හිතේ තියෙනවා ජීවතුන් අතර හිටියොත් ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් නෙමෙයි රිට්‍රීට් වලින් හොමම කෙනෙකු නියවාසිකව පොඩ්ඩක් ඉන්න ක්‍රමයක් තව තව ඉදිරියට ඇති කරලා ඒකම ගොළු ඊළඟ ප්ලෑන් එකක් තියෙනවා එහෙම ටිකක් අර ප්‍රධාන රහත් වෙන්නම කරන්න ඕන වැඩපිළිවෙල සූත්‍ර ගුරු කරන් සූත්‍රයන් සූත්‍ර බුදුහාඳුර ගුරු කරගෙන ඒ කරන වැඩපිළිවෙලක් පටන් ගන්න ඕනේ ඒක කමටාන් කරා දැන් තියෙනවා තමයි සූත්‍රයක් තේරුම් කරලා එහෙමත් නොකරන ඒවා තියෙනවා සූත්‍රයක් තේරුම් කරලා එහෙම ඕනේ නැහැ තේරුම් කරන්න බුදුහාඳුරන් සක්මන් කරනකොට බුදුන්ගේ ඒ වචන මතක් වෙන්න ඕනේ වෙන කෙනෙක් කියවුව ඥානලෝක හාමුදුරුව කියපුවයක් හරි තේරුම් කරපුව මතක් වෙලා හරියන්නේ නැහැ පින්වතුනි මේ පටිච්ච සම්පන්න ස්වභාවය හරි ඒවා තමන්ට හිතෙන් තියෙන්න ඕනේ ඒ කියවපු ආකාරය ඉතින් ඒක ඔබ ටිකක් හොඳට අල්ල ගන්න ලැබෙන්නේ රිට්‍රීට් එකකදී එතකොටයි බුදුන්ගේ බුද්ධ ලෝකයට තමන් ඇත්තට ඇතුල් වෙන පියවරක තමන්ව පිහිටලා යන්නේ. මේක ලක්ෂ්වරයක් කියන්නේ හේතුවකට. ඉතින් බුදුන්ගේ බුද්ධ වචනේ අර විදියට ඒකෙත් කරුණු ගන්න එකක් නෙමෙයි කමඨහනක් කරගන්න හැටි. අනිත්‍ය සංඥාව පාල කර එක සූත්‍රයක් දෙකක් ඒක අරගෙන ඒක තමන් කමඨහනක් කරන් පොඩ්ඩක් ඉවසගෙන බලන ක්‍රමයක් ඉතින් කවවලි කරන්න වෙනවා. තමන් තනියම කරනකොටත් ඔහේ මෙහෙම කියව කියව බලාගෙන යනවා. එතකොටත් තමන්ට තේරෙන්නේ නැහැ කොයි දේද කොච්චර වෙලා බලන් ඉන්න ඕනේද කොහොමද මෙනී කරන්න ඕනේ. ඉතින් මෙතන රැඳුණොත් අනිවාර්යෙන්ම අර උතුම් නිවන දකින තැන ඉඳ තියෙනවා අපි. ඒකටපත් වෙන බාධා තමන්ට වළක්වගෙන ඉන්න පුළුවන්, හදාගෙන ඉන්න පුළුවන්. තමන්ගේ සිල් කැඩෙනවා නම් ගොරෝසු වශයෙන් බොරු කියන දියක් වෙනවා නම් ජීවත් වෙන දේවල් වලට කටයුතු කරන වෙලාව කේන්ති යන තැනක් තියෙනවා නම් අන්නේව හදාගෙන සිල් කැඩෙන තැනක් තියෙනවා ඒව කරන්නේ නැතුව තමන්ගේ ලෝකේ තමන් බලනවා තමන්ගේ ලෝකේ බලනකොට තමන් ළඟින් කොහෙට හරි තමන්ගේ කේන්ති යන තැනක් තියෙන්න පුළුවන් තමන්ගේ ළඟ ඉන්න කට්ටියත් එක්ක වැඩ කරන අයත් එක්ක එතකොට ඒත් තමන් එතකොට ලං කරගෙන තිනවා හිතෙන් ඒකට තැන දෙනවා මම කොහොමද මේ අයත් එක්ක කේන්ති ගන්න නැතුව කටයුතු කරන්නේ එතකොට ඒගොල්ලන් මම කරගන්නේ නැහැ පිටුපස්සේ මම කරගත්තොත් තමයි මගේ කියලා කරගත්තොත් බලාපොරොත්තු තියෙනවා. මේගොල්ලෝ මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම නොවෙන්න ඕනේ. ඒ බලාපොරොත්තු වලින් පිට ගියාම තමන්ට හරි බේම. ඉතින් ඔහොම මගේ ඉස්සරහා පිටත් තමාක කට්ටිය ඒක සිද්ධ වුණා. හැබැයි ළඟදි මට තේරුණා මේගොල්ලන් ඒක සිද්ධ නොවී ගියා. දැන් මෙහෙම කිව්වත් ඒක පාලනය කරගන්න අමාරුයි. කොච්චර ආයි ගියා මතන්ට තමන් මෙව වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අර විදියට හැබැයි මට තේරුණා තමන්ට හිතේ සතුටක් අධ්‍යාත්මික සතුටක් ඒ සුවයක් යහමින් ආවොතින් අරක ඉබේම නැති වෙන්න පටන් ගන්නවා. ඒක සිද්ධ වෙන්න ඕනේ. බුද්ධාලම්බන පීතියව යහමින් කරන්න ඕනේ. නැත්නම් අපි හිර වෙච්ච භාවනාවල එක පැත්තක් විතරක් කරගෙන ගියොත් ඒක පණ ගන්නවා මදි. ඒතර පණ මුලින්ම අරගන්න නැතුව කරගෙන යනකොට ඒවා එච්චර පිහිටන්නේ නැහැ ගැඹුරට. ඒ අවස්ථාවේ එතකොට අඩු ගානේ අපේ මොනවද කියන්නේ මූණවත් දකිනකොට ඒ සුන්දර වේ නරක සිතුවිලි කියන්නේ අරක මොකද උනේ මෙයා මොකද කරේ ඔය වගේ සිත සිත ඉන්නකොට මූණ හැදෙනවා එක විදියකට ඇඟපත ඉතින් ඒකවත් නොවි මේ මොන සිරියාවක් තියෙන මේ මොන
අද බැබලෙන ඒ කියන්නේ සිරියාවක් තියෙන සිතුවිලි පහළ වෙලා තමන්ගේ අර කෙලෙස් සාගත සිතුවිලි අඩු වෙන පැත්ත ප්‍රායෝගික ජීවිතේ වැඩෙන්න ඕන ඒකත් එක්ක තමයි තමන්ට මේ ඔක්කොම හරියන්නේ ඒක පිහිටන්නේ අඩුපාඩ දෙවියෙක් දේවලෝකයක් ගිහලා ඉපදෙනවා බොහොම කලාතුරකින් තමයි ඒක මහත්යෙක් මහත්යෙක් එක දසක් වඩින්න උනාම ඒ මහත්ය වයසක කෙනෙක් ඒ මහත්ය කිව්වා ස්වාමී වංශ යා මුනුබුරලා එක්කන් යනකොට වයසයි ගොඩක් වයසයි මගේ නෝන මැරුණම් මම විශ්වාස කරේ නෑ මැරුණා කියලා මොකද ඒගොල්ලන්ගේ මනස මොහෙන් බැඳිලා බැඳිලා නෝන කිව්ව දැන් මේ පේනකොට කට්ටිය අපිට පුරුදුලා තියෙන්නේ හිතෙන් බලන්න නෙමෙයි මේ ඇස් වලින් මතක් වෙන්නත් මෙයාගේ රූපේ මේ මහත්යගේ නම කිව්වම මේ රූපේ හැබැයි අපි හිතෙන් ඒක වෙනම බැලුවොත් කල්පනා කරලා තිබ්බොත් තමයි තමට පුරුද්දක් කරලා තිබ්බොත් තමයි තමන්ට ඒ හිතෙන් බලන්න පුරුදු වෙන්නේ මේක කොහොමද මේ ඇවිදින මලකඳක් කොටස් කොටස් වශයෙන් ධාතු වශයෙන් බැලුවත් වෙන් කළා තියෙන ගත්තොතින් හිතෙන් කෙනෙක් කියන එකක් ඇත්තටම නැහැ මේ එකතු වෙලා අපි එහෙම සතියෙන් සතිතම්පජන්ණයෙන් ප්‍රඥාවෙන් කල්පනා නොකරන හින්දා අපිට ඝන ස්වභාවයෙන් මම කියලා කෙනෙක් කියන දෘෂ්ටිය හිත තුළ ඒවත් හේතු වලින් එන්නේ මෙහෙම වෙන් කරනකොට මෙහෙම මේ වෙන් කරන ව්‍යායාමයේ හිත තුළ කරනකොට අරක මෙහෙම හිස් ඇත්ත ආකාරය තමන්ට හිත තුළ මේ අවබෝධය කියන්නේ අවයනස් එකකට එන්න පටන් ගන්නවා අවධානයකට එන්න පටන් ගන්නවා ඒකත් එක්ක අතහැරෙනවා හිත දුරස් වෙනවා එතකොට තමයි අර සිසිල් ගතියක් සනීප ගතියක් තමන්ට දැනීමක් වශයෙන් උත් එනවා මේක හොඳ පැත්තක් ඉතින් පින්වතුනි අර ඔය මේ ඔය මෙනී කරන එක මේ ගොඩක් කලකට පස්සේ මේ මේ දිගට දිගට කතා කර කර මේ මේ යන්න පුරුසම් කරන්න උනේ ඉතින් අර වගේ මම අර නේපාලයේ විදිහට ඉන්නකොට ඒ විදිහට වෙන් කළා මේවා කළා බැරුව තින් පින්වතුනි අර මහත්ය තමයි දැන් මට ඔය මතක් වුණා අර මහත්ය ඒ මහත්ය මට කිව්වා ස්වාමී මාත මගේ නෝනා මම මේ මරුණම විශ්වාස කරන්න බැරි වුණා එම්බන් කරනකොට බලන්න ඕනේ කියලා කිලා බලලා කපනකොට අර බඩවැල් ගන්නකොට තමයි කොල් ෂොක් එකක් ආවේ මේ බඩවැල් එළියට ගන්නකොට එයාට ආවා මෙච්චර කාලයක් මම මේ දෙයට දිහිතුවේ මේ නෝන නෝන කියලා ඒක පින්වතුලට මම මේ කියන වචන ටිකක් පින්තූර හිතේ පින්තූරයක් වශයෙන් ටිකක් බැලුවන යහමින් ඒක කමටහලක් වැඩි හැබැයි ඒක බුදුහාඳුර කොයිද කිව්වේ කියලා ඒක බලනවා නම් තවත් හොඳයි ඒ ඉතින් මේක මොකද ඒ කියන්නේ ඒ විදියට ඒ එයා එහෙම බැලුවා ඉතින් අපි ගොඩක් අය එහෙමයි ඉන්නේ ඒකට තවත් අපි දේවල් කරනවා නේ ඒක වහන්න තියන්නේ අපි ඒක දුක අඩු කරනවා කියලා හිතනවා ඒ ළමයින්ට ඒ කට්ටියට මේක හොඳින් දැන් එයා මැරිලා ඉන්නේ hina වෙලා එයා ඉඳලා ඉන්න කෙනෙක් නෑ තම ජරා මලකඳක් තියෙන්නේ ඉතින් මේ ඒක අපි මේ වහනවා ගොඩක් අය මොකද ඒක අපේ හොඳට ධර්මයේ තියෙන සහනය ධර්මයෙන් එන පිහිටීම අපිට ඒකෙන් පිහිටක් වෙනවා මේ ඥාතිඳුනත් මේක බල්ලා පාඩමක් කරගන්න පුළුවන් ඒකට බැඳීම දැන්වත් අඩු කළා අර අඬන එක විලාප දෙන එක සංසිඳව ගන්න මාර්ගය අවදි කරන බකවානුවන් යුගයක් නෙමෙයි නාකිනකටත් එහෙමයි අර කට්ටිය සතුටු කළා මේව කළා තණ්හාව අවසලා හැබැයි ඒක දුක වැඩි කරනවා මොකද ඒවා කියලා දෙන්න එහෙම මාර්ගය වැටිලා එහෙම මාර්ගයේ පිළිබඳ මේ හොඳ විශ්වාසයෙන් යන පිරිසක් අඩුයි ඒගොල්ලන් භාගයට භාගයට අරකින් සහනයක් තියනවා කියලා තමයි යන්නේ හැබැයි එහෙම පින්වතුනි අපවත් වුණොත් මැරුණොත් හරි බයනික හිත සුවපත් කරන්නේ නැතුව මේ දුක් විඳිනවා එහෙත් යනකොට කොහේ යනවත් දන්නේ නැහැ ඒ තින නරක සිතුවිලිත් එක්ක ඒකට තමයි අපි එකට ඉඩ දෙන්නේ නැහැ අපේ හිත ඉන්ද්‍රියන් සංවර කරන් අපි ඒවා සීලයත් එක්ක බුදු සරණ තියාගෙන බුදු පිළිරුවක් කර හිතේ තියාගෙන මේ ධෛර්යය ගන්නවා පාලනය කරන්න ඒ සීල් රකින්න සද්ධාාවක් නැත්තම් පින්වතුනි බෑ බුද්ධාලම්බන ප්‍රීතියන විදියට ධෛර්යය ඒ බුදුහාඳුරු ජීවමානයි කියලා එහෙම දැන්නොත් තමයි බුදුහාඳුරු නෑ මේක පිළිරුවක් විතරයි නැත්තම් මේ කල්පනා කරන එක එහෙම කියලා හිතනකොට එහෙම සද්ධාවකින් අර එහෙම අතරින්ද හිතෙන්නේ අර එහෙම භාගතුමාද ජීවමාන හිටියොත් අපි එහෙම සංවර වෙනවනේ අද පින්වතුනි මේ කෙලස් එක මට්ටමකට සැහැණ මට්ටමකට අපි මම මේ කියනවා මම ඉස්සර තේරුම් කරපු කරුණු ගැන ඒ දැන් අපේ පින් තියෙන ඒවට වඩන්න පුළුවන් තත්ත්ව තිබ්බත්
පාටම අපිව සෑහෙන කෙලස් මේ වලින් පිරීලා යන කර්ම පෙර භවෙන් ගෙනල්ලා තියෙනවා. එතකොට ඒක අවිස්සන අවස්ථා තියෙනවා. එතකොට ඒකට අදාළ පහළ ශක්තියින් බලවේග ගොඩාක් ලං කරගෙන ඒකට අවශ්‍ය කරන භූමියද මේ කාලේ හරියට තියෙනවා. එක මගේ රාගේ පැත්තෙන් ගත්තා. දැන් අද බලන්න ස්පාද අරෝමිය ගොඩක් තියෙනවා. ඒක ඒ පැත්ත එතකොට ඒ දැන් ඒතකොට හොඳට ಗುಣ වඩන කෙනෙකුට පවා ඒ කියන්නේ අර ඒ වගේ ඉන්ටර්නෙට් එක හරහා පවා ඒ අවකාශයේ ගොඩක් හදලා තියෙනවා අර භූත ප්‍රේත ලෝකෙට. එතකොට මේව තුලින් භූතය කුටි කුටියෙන් එන විදියට. ඒ කියන්නේ අපි ෂණේන් අර ඩොපමින් හිත ඇතුලේ නිපදවන මට්ටමක් තියෙනවනේ ලොකුවට. ඒකනේ අපි ෂණේන් ෂණේන් අර දැන් අපි මේකක් වුණත් අපි එක දිගට බලන්නේ නැහැ නේ එකක් එකක් මේ මාරු කර කර යනවා. මාරු කර කර යන්නේ අපිට ඒක වල මේ සත්ව සත්වටත් එහා ඒ ලෝකයට ඇදලා ගන්න අපේ මනසේ විඥානයේ ලෙවල් එක ඇඟ මිනිස්සු වුණාට මේක කාලිනව මේ ප්‍රශ්නේ තියෙනවා පින්වතුනි. ඒ වගේම දැන් අනිත් කාය සම්බන්ධ මේකට කාය ස්පර්ශ වෙන එකට ගියාම ඒ ස්පර්ශ වෙන පිරිසගේ තියෙනවා මොකද ඒකට කියන්නේ මේ ශාප කර්ම ශාප වෙච්ච කර්ම. ඒ කර්ම තමන්ගේ ඇක්ටිවේට් වෙන්න පටන් ගන්නවා චුට්ටක් හරි ඒ දිහා බැලුවත් ඒක එන්නේ ඉඩ තියෙනවා. ඉතින් මේවා අපි හොඳට වග බලාගෙන යන්න වෙනවා. මේවා සෑහෙන වග බලාගෙන යන්න වෙනවා. ධර්මයේ යන අය පිරිපුරණ කයකට පවා මේක තියෙනවා. ඒ වගේම පෙරබවේ පෙරපුරණ පරිපර මොකද මායා ග්‍රහණය කරනවා ඉක්මනට යන්න දෙන්නේ නැහැ. මේ වලින් වහලා තියෙනවා. ඉතින් කොහොම හරි පෙරබවෙන් සමාකට්ටිය ඒ අකුසල කර්ම ගෙවි මේ ඵල දෙයකට යනකොට රාගෙට ඉඩ දීලා ද්වේෂයට ඉඩ දීලා කරපු කර්ම තියෙනවා. සංවර වෙන්න තරම් එහෙම අවස්ථාවුනේ නැහැ. එහෙම වුණාම පින්වතුනි තමයි ඒ කාල සීමාව ගෙවිලා කාලයක් එනවා තමගේ පින මතු වෙන. ඔක්කොම ලක්ෂණ තියෙනවා මෙයාගේ. දැන් මේ පින් මකවාන් වෙන්නේ පින් ඵල දෙන අවස්ථාව. එතකොට ඒ ඵල දෙන්නේ නැතු වෙනවා. මම මේ කියන්නේ ප්‍රායෝගික මේ ඊය පෙරේද තව පැහැදිලි වෙච්ච කරුණ. හේතුව මොකද? අර අකුසල කර්මය ඵල දෙන අවස්ථාවලදී රාග ද්වේෂ මොහ ඖෂවන අවස්ථාවලදී ඒවට ඉඩ දුන්න මොනකොට ඒ වෙලාවෙ රැස් කරගත්ත මේ බීජ කර්ම බීජ ඒක මේක වළක්වනවා. ඒක ඒ කට්ටියගේ වෙන දිවි ඇසෙන් හරි වෙන බලන තේරෙන ක්‍රම වලින් මේ ඍෂින් වහන්සේලාගේ තියෙන ඒ යම් කෙනෙක්ගේ කර්ම දකින්න පුළුවන් හැකියාවෙන් පේනකොට පේනවා මේකේ පින් ඵල දිලා හැබැයි තාම කිසිම වෙනසක් වෙලා නැහැ. හේතුව අර අවස්ථාවලදී ඒගොල්ලන් එක පස්සට යනවා. ඒ පිස්සෙන් පස්සට යනවා. එහෙම වෙනවා. මම මේවා කියන්නේ පින්වතුනි තමට පරිස්සම් වෙන්න. තමන්ට ධෛර්යය එන්න. කෝකටවත් ඉඩ දෙන්න එපා කියන එක. හිතන්න එපා මේක චුට්ටක් මං ඊට පස්සේ මේවා කැන්සල් වෙයි. මේවා මේ මොනවාද බ්ලොක් වෙයි. මේවා ඔක්කොම කැන්සල් නේ මොනවාද බ්ලොක් වෙනව නෙමෙයි. මේවා ඔක්කොම අහෝසි වෙයි මම මේ කරන හොඳින්. මේ කරන ඊට පස්සේ කරගෙන යන දේවල් වලින්. තව සති දෙකකින් මාසයක් යනකොට අර කරපු පව් පොඩි වෙයි කියලා. දැන් කරලා තියෙනවා නම් එහෙමත් හිතාගෙන යන්න. හැබැයි අනාගතේ නොකරන්නේ කොහොමද කියලා හිතාගෙන යන්න. නැත්නම් තමන් හිතන හීනය තමන් හිතන හිතාගෙන යන හොඳයි වෙනවා කියලා හිතගෙන ඉන්නේ තමන්ගේ ජීවිතේ. ඒක එහෙම හිතන විදිහට නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒකින්ද ඒකයි තමන්ගේ ජීවිතේ වෙනස් වෙවි දැන් සුද්ධ වෙවි යනවා කියලා තමන්ටම දැනෙන්න පටන් ගත්තම කැඩෙන්නේ නැති සීලයකට තමන් ඔහොම ගෙනියනවා කියන එක. පොඩ පොඩ ඒක තමන් කාගෙන්වත් අහන්න ඕනේද කාටවත් දැනෙන්න ඕනේද තමන් දන්නවා මේකෙන් කවදා හරි මට හොඳ මගේ මේ දේවල් ඉෂ්ට වෙලා යනවා හොඳ තත්යකට මමපත් වෙනවා. වය ධම්මා සංඛාරයව කල්පනා වෙනවා උපද්ද වය ධම්මිනෝ උපජිත්වා නිරුච්ඡanti ඒකං රූප. ඔය ගාතාවට කවියට නෙමෙයි ඒක තේරුමනේ. තේරුම අපි යථාර්ථයේ මෙහෙම මේක නේද ජීවිතය කියලා එහෙමයි කල්පනා වෙන්න ඕනේ. මේ ජීවිතේ මේක නේද කියලා එහෙම කල්පනා වෙන විදියට ඉතින් හිතා ගන්න වෙනවා පින්වත්. ඒක ෂෝට් කට් එකක් නෑ. ඒක කම්මැලි නම් ඒක විතර කර තමන් හිත දුවනවා. ඉතින් දුවලා තව කොයි හරි නිවන අවබෝධ විනිත කල්පනාවක් වෙයිද? වෙන්නේ නෑ. ඕක එතනින් දුවයි මෙතනින් දුවයි එතනින් මෙතනින් දුවයි කාලයයි. කයි වෙන්නේ? පොඩ්ඩක් ඉවසගෙන නිහතමානි වෙලා අර විදියට තමන් අර තමන්ගේ හිත පිරිසුදු වෙලා එන සතුට පොඩ පොඩ භුක්ති විඳින්න ඕනේ. මම මගේ නෙමෙයි මටයි තියනේ මම නෙමෙයි අතරින් එක හැම එකක්ම මෙහෙම මේ කයද තමන්ගේ ශරීරයේද ඈතින් ටිකක් කල්පනාවෙන් මේ ඔක්කොමලත් එක්ක ඉන්න පුළුවන් වෙන්නේ තමන්ගේ ඇඟයි අනිත් ඇඟවලුයි. ඒ වගේම දබුදු බණ හිමිට නිස්කලංක
කල්පනාවට ගන්න එක ප්‍රමාද කරන්න එපා. කැඩෙන්නේ නැති සීලයකට අදිෂ්ඨාන කරන් එහෙම යන්න පුරුදු වෙන්න. මේවත් එක එක මිත්‍යා මත දාගෙන ඒවා කරන් ගිහිල්ලා තමන්ට ඊට පස්සේ මේක දිග්ගහෙන තමන්ට ආයි ගොඩක් එන්න බැරි තත්ත්වවල ඇති කරන්න එපා. ඉතින් මම එක පතනවා මේ අනාරක්ෂිත භාවයේ සසරෙන් නොවි තමන්ට මේක ගැළවෙන මේ සසරෙන් තමන්ගේ මේ කාලෙත් මේ වෙලාවෙත් මේ ඉස්සරහට කිසි බාධාවක් නැතුව තමන්ගේ ජීවිතය නිවන් මගටම පත් වෙලා ප්‍රායෝගිකව මේ ධර්මයේ පණ ගන්නවන ඇවිදින චෛත්‍යවල් බෝධින් වහන්සේලා වෙන විදියට මේ හැමෝටම එළියක් වෙන ජීවිතයක්. දිනාටම උතුම් තෙරුවන් සරණයි.